පසුගිය 9 වෙනිදා ගාලුමෝදර සහ අරලියගහ මන්දිරයේ අසල සාමකාමී අරගලයට පාර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ ලබා දී පිටව ගොස් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කතානායකවරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන් යන මහත්වරුන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. මේ අතර පසුගිය 9 වෙනිදා නිට්ටඹුවේදී ඇති වූ සිදුවීම් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිලධාරියා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. මොහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්. බස් රථ රියදුරක වශයෙන් කටයුතු කරන බවට තමයි දැනට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. එසේම පසුගිය 9 වෙනිදා දිවයිනපුරා සිදු වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 161 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ දිනය තුළ ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 80ක් සඳහා අප ලබා දී තිබෙනවා ගරු අධිකරණ මගින්. ඒ වගේම සැකකරුවන් 90ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබෙනවා. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවටගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 1220ක්. ඒ වගේම ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් 540කට අප ලබා දී තිබෙනවා. සැකකරුවන් 570ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර පසුගියදා ඇති වූ කලබලකාරී තත්ත්වය අතරතුර ගිනි තෙබූ සිය නිවස පිරික්සීම සඳහා හිටපු අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා අද එම නිවස වෙත පැමිණියා. සාල අපරාධයක් මේ මේවා ගිනිතියලා මේගොල්ලෝ හොයන විමුක්තිය මොකක්ද කියන එක පිළිබඳව අපිට තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. මගේ පින්තූරේ තියෙනවා තියෙනවා ඇතුළේ.